අද සිට කටයුතු ආරම්භ කරන මේ පක්ෂයට මගේ සුහද සුබ ප්‍රාර්ථනා කරන්නට මම ඉදිරිපත් වෙනවා. අද මම මෙතනට පැමිණ සිටින්නේ ආරාධිත අමුත්තෙක් හැටියට. සමහරු කියනවා මම මේකේ අරකයි මේකයි කියලා, ඒක ඔක්කොම බොරු. මම අවුරුදු 60 දී ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වුණා. මම ජනතාවට පොරොන්දු වුණ පරිදි බලයට 94 අපි පැමිණෙන වෙලාවේදීම, නමුත් එදා සිට අදම අපේ රටේ ඉදිරි ගමනට අවංකව ඉදිරිපත් වෙන සියලු දෙනාටම බොදු වශයෙන් හෝ පක්ෂයක් වශයෙන් හෝ පෞද්ගලිකව මම මගේ මට පුළුවන් ආකාරයට උදව් කරලා තියෙනවා. ඉදිරියේදීත් ඒක කරනවා. අද මේ කතා කරපු සියලු දෙනාම ප්‍රකාශ කළ පරිදි අපේ රටට අලුත් මාර්ගයක් අවශ්‍ය වෙලා තියෙනවා. අලුත් දර්ශනයක් අවශ්‍ය වෙලා තියෙනවා. අලුත් නායකයෙක් අවශ්‍ය වෙලා තියෙනවා. අමතක කරන්න එපා, මින් ඉදිරියට අපේ ශ්‍රී ලංකා දිවිපයේ දේශපාලනය කරන්න බෑ. මාස 4ක් තිස්සේ ගෝල්ෆේස් පිටියේ නගරවල ගම්නියම් ගම්වල හන්දිවල පාරවල් ගානේ එළියට බැහැලා අරගලය කරපු සටන් කරපු ඒ තරුණ තරුණියන් සහ මුළු රටේම සියලු දෙනාම එකතු වෙලා කරපු අරගලය අමතක කරලා මින් ඉදිරියට කාටවත් සාර්ථක දේශපාලනයක් කරන්න ලැබෙන්නේ නැහැ. නිදහස ලබලා අවුරුදු 70 ගාණක් තිස්සේ විවිධ පක්ෂවලට ආණ්ඩුවලට රට බාර දීලා විශේෂයෙන් රට ඉදිරියට ගියා. නමුත් මෑත කාලේ පසුගිය අවුරුදු 20-25 සම්පූර්ණයෙන් විනාශකාරී පාලන දෙකක් මේ රට ආණ්ඩු කෙරුවට පස්සේ රටේ විනාශය අපේ ජනතාව බලාගෙන හිටියා. මමත් ටිකක් ඉතිහාසය හදාරන කෙනෙක් හැටියට මම දැකලා තියෙන දෙයක්, ලාංකීය ජනතාව දිගු කලක් දුක විඳගෙන ඉන්නවා. හිටපු ගමන් පුපුරන 1818, 48, 1915, 71 කැරැල්ල ඒ වාගේ අන්තිමට අරගලයක් බලාගෙන ඉඳලා චාන්ස් දීලා හරියන්නේ නැතිකොට පුපුරනවා. මහා ගිනි කන්දක් වාගේ පුපුරන්නේ. ඒ අන්තිම පිපිරවීම සිද්ධ වුණේ 2022 මාර්තු මාසේ. හැබැයි ඒ අරගලයේ ඒ ඇති වුණ පෙරලිය අනිත් ඒවාට වැඩිය හුඟක් වෙනස්. ඒ පෙරලිය තුළ හිටපු තිබුණ පාලනය ගෙදර යවන්න සටන් කෙරුවේ ප්‍රධාන වශයෙන්. නමුත් ඒකම අර වෙල්ගම මැතිතුමා කිව්වා වගේ විශාල පිරිසක් හිටියා, හොඳ බුද්ධියක් තියෙන උගත් තරුණ පිරිස්. ඒ අයගේ දෙවෙනි ප්‍රධාන ඉල්ලීම අපිට නව දර්ශනයක් අවශ්‍යයි. ආණ්ඩුවලට හොරකම් නොකරන ජනතා හිතවාදී දර්ශනයක් ක්‍රියාත්මක කරන, ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන රජයක් අවශ්‍යයි කියලා. එතනට ඇවිල්ලා තියෙනවා අද අපේ රටේ ජනතාව. නිකම්ම කාට හරි ඡන්දේ දීලා අවුරුදු 5කට පස්සේ තවම කෙක්ට හරි ඡන්දේ දෙන ක්‍රමයක් දැන් මිනිස්සු පිළිගන්නේ නැහැ. අවුරුදු 70 ගාණක් තිස්සේ අපි ඡන්දෙන් පත් කරනවා කවුරු හරි. ඊට පස්සේ අපි තත හොදාගෙන අපේ වැඩ බලාගෙන ඉන්නවා අර ගොල්ලන්ට ඕනි විදිහට රටන්න දීලා. මං හිතන්නේ 1977 වෙනකන් මේ රට පාලනය කෙරුව වැදගත් මිනිස්සු මොන පක්ෂෙන් හරි. 77න් පස්සෙත් සැරෙන් සැරේට හිටියා හැම අය. මගේ පාලනයත් ඒක අස්සේ තිබුණේ. රට ඉදිරියට ගෙනිච්චා. වැරදි සිද්ධ වුණා නම් මේ වාගේ වුණේ නැහැ. 2005න් පස්සේ මේ රට පාලනය කරපු අය හිතුවේ තනිකරම අපිට මිනිස්සු ඡන්දය දෙනවා, ඊට පස්සේ අපිට ඕන එකක් කරන්න පුළුවන්. රටේ සියලු සම්පත් අපිට හිමි. අපි ඔක්කොම ඉති කරගන්න පුළුවන්. සියලු ජරා වැඩ කරලා හරියට නැති කරගන්න පුළුවන්. ඒකට විරුද්ධව කවුරු හරි කතා කරුවොත් උඹ මරලා දානවා. එහෙම නැත්නම් දැන් වලට ඇදගෙන ගිහිල්ලා කරදර කරනවා. පොලිසියෙන් හමුදාවෙන් අරගෙන මේ සියල්ල අපිට අයිති. A culture of entitlement. ඒ සංස්කෘතිය බලයට ආවට පස්සේ සිය දැනුත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු කියනවා මට ඇහෙනවනේ. මට විශ්වාස කරන්න බෑ. අපිට ඡන්දෙ දුන්නානේ. අපි අවුරුදු 5ක් ඉන්න ඕනේ. දෙයියනේ ඡන්දෙ දුන්න මිනිස්සුමනේ 90%ක් ඡන්දෙ දුන්නේ 169යි. මුළු රහත් රටේම 90%ක් සියලු
සමීක්ෂණ අනුව 90%ක් පාරට වැහැලකුවා ඵලයන් කියලා. ඒකත් ඡන්දයක් නේ. බලේ හිටපු අය මැතිවරණයක් දෙන්නේ නැත්තම් ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව පිළිවෙලට සංවිධානාත්මකව ඵලයන් කියලා කියනවනම් ඒකත් මැතිවරණයක්. ජනතාවට මැතිවරණයක් දෙන්නේ නැත්තම් ජනතාව ඔවුන්ගේ අදහස ප්‍රකාශ කරනවා. ඒ යන්නේ නැතුව එල්ලි එල්ලි ඉන්නවා. තවමත් එල්ලි එල්ලි ඉන්නවා. තවමත් කියනවනේ අපිට අවුරුදු 5ක් දුන්නා ජනතාව මැතිවරණයක් තියන්න බෑ අවුරුදු 5ක් යනකම්. ඊට පස්සේ ව්‍යවස්ථාව වෙනස් කරන්න කියනවනේ ඡන්දය දෙනවා නම් ව්‍යවස්ථාවට තවත් අවුරුදු 5ක් ඉන්න විදියට. ඇයි හොරකම් කළා ඉවරනේ? මිත්‍රවරුනි මම ඉදකින් දෙකට කතා කරන්නේ. නමුත් අද අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ අද මේ අලුතෙන් කටයුතු ආරම්භ කරන නව ලංකා නිදහස් පක්ෂයට පක්ෂයේ සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා අද මෙතන ඉන්න ඉදිරියේදී මේකට එකතු වෙන සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා අර පරණ අදහස් සම්පූර්ණයෙන්ම පෝදලා දාන්න. මට පේනවා සභාපතිතුමාණන් එහෙම හොදන්න පටන් අරගෙන තමගේ ඔළුවේ. අනිත් අයත් එහෙම කරනවා තමයි. අපිට අර සම්ප්‍රදායානුකූල දේශපාලනය මින් ඉදිරියට කරන්න බෑ. අපේ රටේ ජනතාව බුද්ධිමත්. මේ ළඟක් වෙනකන් ලෝකයේම වැඩිම ඉහළම මට්ටමේ අධ්‍යාපනයක් තිබුණ ජනතාවක් හැටියට අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අපි හඳුන්වනවා. දැන් අධ්‍යාපනය කඩාගෙන වැටලා 2005න් පස්සේ. නමුත් එතකන්. ඒ නිසා ගමේ ඈත පිටිසර ගම්මානවල හරි ඉන්න මිනිසුන්ට දේශපාලනේ අරුතරමේ මූලික මූලධර්ම තේරෙනවා. මූ හොරා මුට කරන්න බෑ කියලාවත් තේරෙනවා. ඒක නිසා මිත්‍රවරුනි හොරකම් කරන්න හිතාගෙන නම් මේ පක්ෂයට කවුරුත් එකතු වෙන්න එපා. හරියට අපි සියලු දෙනා එකතු වෙලා අද මෙතන විවිධ පක්ෂවල විවිධ කණ්ඩායම්වල කට්ටිය ඉන්නවා. මේගොල්ලෝ ඔක්කොම අපි එකට හිටියේ මුලදී. ආයෙකට ඉන්න පුළුවන් නම් මම බොහොම සන්තෝසයි. නමුත් දැන් පාටලි ඇමතුමා තව අය ඉන්නවා, තව අය එකතු වෙන්න ඉන්නවා. යාපනයේ අපේ සහෝදරෙක් ඇවිල්ලා ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 60 ගණන් වලින් පස්සේ පත් වෙච්ච පළමු වෙනි පළාත් සභා මන්ත්‍රීවරයා අපේ අකිල දාස සහෝදරයා. මඩකලපුවේ ජෙෆ්‍රම් මුලිතිවනේ මුලිතිව ප්‍රාදේශ සභාවේ සභාපති. තුබන්න මුළු ලංකාවේම ජාති ආගම් ભેද වලින් තොරව සියලුම පක්ෂවල රටට ආදරය කරන සියලු දෙනා එකතු කර ගන්න පුළුවන්. හැබැයි එකක් මම කියන්නම්. ඔබතුමා කිව්වා අපේ වෙල්ගම මැතිතුමා සියලු දෙනා අපි එකතු කර ගන්න ඕනේ කියලා. මම එතනට පොඩි කොන්දේසියක් ඉදිරිපත් කරනවා. හොරු ටික නම් එකතු කරන්න එපා. දණින් වැටලා ඇවිල්ලා කිව්වත් එන්න ඕනේ කියලා ඒගොල්ලෝ තෝරලා බේරලා ගන්න. ප්‍රසිද්ධ හොරු, මිනි මරුවෝ, තක්කඩියෝ. එහෙමනම් ඉතින් මේක ඉදිරියට යන්න බෑ. අමතක කරන්න එපා අර තරුණ තරුණියෝ බලාගෙන ඉන්නවා හැමතැනම. වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ රජෙන් ඒගොල්ලන් පොලිසිය අධිකරණ යනවා, ප්‍රශ්න කරනවා, අඩන්ත ඉට්ටම් කරනවා. හොඳින් හොඳට හිටපු මිනිස්සු. මම සමහරු පෞද්ගලික මනරනවා. උච්චපු මිනිස්සු නෙමේ ගෙවල් එහෙම. ඉතින් ඒගොල්ලෝ බය කෙරුවට එළියට එනවා. ඔය සක්න ඉවර වෙන්නේ නැහැ, ඔතනින් ආරම්භ වුණා විතරයි. ඒ නිසා ඒ අයට අපි සියලු දෙනාම ඔබ කියන්න ඕනේ. අපිට අවශ්‍යයි අලුත් ක්‍රමයක්, මුරුන් නැති රටේ ජනතාව වෙනුවෙන් කටයුතු කරන දර්ශනයක් සහිතව මට වැඩියෙන්ම මුදල් හදන්න පුළුවන් ව්‍යාපෘතිය නෙමෙයි රාජපක්ෂ ආණ්ඩුවේ කරන්නේ ඒකයි. රටට අවශ්‍යද නැද්ද කියලා බැලුවේ නෑ. වැඩියෙන්ම පකාව දෙන බිස්නස් කාර්යයට ව්‍යාපෘතිය කරන්න ඔක්කොම දෙනවා. රටට අවශ්‍ය මොකද්ද කියලා හරියට වැඩපිළිවෙලක් හදාගෙන අපේ කාලය කෙරුවා වාගේ ප්ලෑන්ස් හදාගෙන ඒ ආකාරයට කටයුතු කරන, හොරකම් නොකරන සියලු දෙනා එකතු වෙලා රට ගොඩනගන රජයක් අවශ්‍ය වෙනවා. පාලනයක්. මම එක දෙයක් විතරක් කියලා නවත්තන්නම්. මගේ ඊළඟ පොයින්ට් එක අපි එකක් වටහා ගන්න ඕනේ. දැන් මේ පාර්ලිමේන්තුවට ගිහිලා ඉන්න බහුතරයක් හිතන්නේ අර අවුරුදු 5 පුරුුවන් තරම් රටේ සම්පත් සූරගෙන ජනතාවට ගැන පොඩ්ඩක්වත් අකන්නේ නැතුව අපි හැදිලා ඊට පස්සේ ගෙදර යනවා. 5න් හරි 10න් හරි කීයෙන් හරි. ජනතාව මෝඩකමට ආයෙ ඡන්දෙ දුන්නොත් අපිට පහක් ඉන්නවා. නමුත් අපි එකක් වටහා ගන්න ඕනේ. මේ වෙලා තියෙන දේ මං හිතන්නේ ඇත්ත විසින්ම දෙයියෝ ගැන විශ්වාස කරනාට හිතා ගන්න පුළුවන් දෙවියෝ විසින් අපිට උගන්වපු පාඩමක්. කවදාවත් ලෝකේ කිසිම රටක් මේ තරම් බංකොලොත් වෙලා නැහැ. අතේ සතේ නැහැ රජ. ඩොලර් නැහැ, ඒ කියන්නේ විදේශ විනිමය නැහැ, රුපියල් නැහැ. එතකොට මේ වාගේ අර අප්‍රිකාවේ දුප්පත්ම මේ ගෝත්‍රිකව ජීවත් වෙන රටවල් වලවත් නැහැ. මට නම් විලි ලැජ්ජාවෙ බෑ. කොයිතරම් ආඩම්බරෙන්ද මම ලෝකේ හැමතැනම ගියේ.
ලංකාවේ නායිකාව හැටියට හෝ හිටපු නායිකාව හැටියට මට හැමතැනටම ආරාධනා කරනවා අර කොන්ෆරන්ස් මේ කොන්ෆරන්ස් හිටපු නායකයෝ කොයිතරම් ආරම්භනේද පුංචි ලංකාවෙන් අපි කියන්නේ කොන්ද කෙලින් තියාගෙන දැන් නම් මට පිළි ලැජ්ජාවේ බෑ මම ඉංගලන්තේ මාස 3ක් හිටියා හැංගිලා හිටියේ කවුරුත් හම්බුනේ නැහැ ඒ රජයේ ඇමතිවරු මට පණිවිඩය ගුව හම්බ වෙන්න ඕනේ කියලා මං ගියෙත් නැහැ ඇයි මොනවා කියන්නද දෙයියනේ ඉතින් මේ මේ තත්වෙන් මේ තත්වය ඇති උනේ ඇයි තනිකර රාජපක්ෂ පාලනයේ හොරකම හන්දා රාජපක්ෂ වරු විතරක් කියන්න එපා ඒගොල්ලන්ගේ ඔක්කොම යාළුවෝ මිත්‍රවරු සියලු දෙනා කරපු හොරකම් නිසා එක දෙයක් අපි වටහා ගන්න ඕනේ දේශපාලනය කරනවා නම් අපි සියලු දෙනා එකතු වෙලා සියලු ભેද පැත්තකට දාලා පක්ෂ වෙනම තිබුණා වේ සියලු දෙනා එක බලවේගයක් හදාගෙන මේ මේ අවංකව රට වෙනුවෙන් වැඩ කරන්න කැමති අය හොඳ වැඩ පිළිවෙලක් මත අවංකව රට ගොඩ නැගුවොත් අපිට මේ ආර්ථිකය දියුණු කෙරුවොත් අපිටත් දියුණු වෙන්න රට දියුණු වෙනකොට රටේ මුදල් තියෙනවා රැකියාවල් ඕනේ තරම් තියෙනවා අද රුපියල් ලක්ෂයක් පඩි ගන්න කෙනාට ලක්ෂ 5ක් ගන්න පුළුවන් අද ලංකාවේ රුපියල් ලක්ෂයක් ගන්න රැකියාවට ඉන්දියාවේ ලක්ෂ 7-8 හම්බ වෙනවා අපිට වැඩි ඉතාමත් දුප්පත් රටක් කියලා වසන මගේ කාලේ ලංකාවේ ඉන්දියාවට වඩා හුඟක් ඉදිරියෙන් හිටියේ ආර්ථික වර්ධනය ඇති අපි රට ආර්ථික වශයෙන් ගොඩ නැගුවොත් අපිටත් ගොඩ නැගෙන්න පුළුවන් ඒ ආර්ථිකය තුළ හොරකම් කරලා නෙමෙයි හොඳ බිස්නස් කරලා රැකියාවක් විතරක් කරන්න කැමති කෙනාට රැකියාවෙන් හොඳ වැඩියක් අරගෙන අනිත් අය රැකියාව සහ බිස්නස් සියල්ල කරලා කරුණාකරලා හිතන්න නම් එපා කුමාර වේරගම් එතුමා කවදා හරි මේ රටේ ජනාධිපති හරි මොකක් හරි එහෙම තත්ත්වයකට ආවොත් එතුමා ළඟට ගිහලා ලියුමක් දීලා අනේ සර් මේ බිස්නස් එක කරලා දෙන්න මට කොමිස් එකක් හම්බ වෙනවා කරලා දෙන්න ඒ දේශපාලනය නම් අතාරින්න වෙනවා ජනාධිපති හරි අමති කෙනෙක් ළඟට ගිහලා ලියුම් දික් කරන්න ඕනේ රට හරියට පාලනය වෙනවා නම් හරි හරි ව්‍යාපෘතියක් ආවොත් ඒකට ඉබේටම අවස්ථාව ලැබෙන්න ඕනේ අන්න ඒ වාගේ අපි පැහැදිලිව වටහාගෙන රට හදන්න එකතු වෙනවා නම් මගේ සම්පූර්ණ සහයෝගය ආශිර්වාදය ලබා දෙන්න කැමතියි කියලා කියනවා. හැබැයි වේදිකාවලට නැගිට අරවට මේවට නෙමෙයි. නමුත් පුළුවන් විදිහකට සහයෝගය දෙනවා. තමුන්වහන්සේලා සියලු දෙනාටම මේ අද ආරම්භ කරපු නව ගමන සඳහා මගේ සහ මම දන්නවා අපි පිටිපස්සේ ඉන්න මේ රටේ රටට ආදර කරන සියලුම බහුතර ජනතාවගේ ආශිර්වාදය ඉදිරිපත් කරමින් ඔබ සැමට විශේෂයෙන් පක්ෂ නායකත් නායකත්වයේ ඉන්න සියලු දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.